මේ පාංශුන කියන එක ඇත්තටම ඇඟට කොහොමද එන්න පුළුවන් කියන එක අනුව තමයි අපි තීරණය කරන එක වළක්ව ගන්න කොහොමද කියලා. ඒක එන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් වැඩියෙන්ම එන්නේ අපි දන්නවා මේක පස්සහා ජලයේක අපේ වැඩියෙන්ම ගැටෙන්නේ අපේ පාදයන්. ඒතර පාදයේ තියෙනවා නම් යම්කිසි සීරීමක් හෝ තුවාල වීමක් මේක මම කියන්නේ මියුනටත් ඉතා බලපානවා. ඒතකොට ඒක එක අවදානම් තත්වයක්. දෙවෙනි එක තමයි අපි කරන දේ තමයි අපි ආග්‍රහණය කරොත් ඒ කියන්නේ අපි කියමු දැන් සමහර ඒ කියන්නේ ගොඩක් වෙලා පස්වල තියලා අපි ලොකු ඒ කියන්නේ පස්වල නිකන් තියෙන බැක්ටීරියාවක්නේ ගොඩක් වෙලාට අපි සමහරට ඒව ආග්‍රහණය වෙන්න පුළුවන් අපි කරන වැඩ අනුව අපි කියමු කොටනවා දූවිල් එනවා ඒ වගේ දෙයකින් ඊට පස්සේ අපි තුන්වෙනි එක තමයි අපිට යන්න පුළුවන් අපි අපේ අන්තරයට යන්න පුළුවන් අපේ මුඛමාර්ගයෙන් ඒකට ප්‍රධානම දේ තමයි අපි ඒ කියන්නේ ජීවානුහරණය නොකරපුවත් ක්ලෝරීන් නැති සහ උණු කරගෙන නිවාගත්ත නැති වතුර පානය කරොත් අපේ ඇඟ ඇතුළට එන්න පුළුවන්. ඒ කියන්නේ ওই ක්‍රම තුනෙන් අපේ එන්න පුළුවන් ඒ බැක්ටීරියා ඇඟට. ඒතර ඕවා වළක්ව ගන්න තමයි අපි මේව කරන්නේ. ඒතර ඒකේ රෝග ලක්ෂණයක් අපි කිව්වොත් කාර්ය ප්‍රධානම රෝග ලක්ෂණය තමයි උණ. ඒතර දැන් මේ උණ එන්න පුළුවන් හේතු කීපයක් අපි කියන දැන් අපි ওই වගේ අපිට ඒ වතුර සහ පස් සමග ගැටෙන තවත් ඉතාමත් මේ දවස්වල ගොඩාක් අය දන්න දෙයක් තමයි මී උණ. ඒතර මේකයි මී උණයි අතර ලොකු සම්බන්ධයක් තියෙන එක වගේ දෙකම. හැබැයි දෙකේ ප්‍රතිකාර වෙනස්. ඉතින් ඒක නිසා ඒක ගැන අවධානය වෙන්න ඒක වෛද්‍යවරුන්ටත් අපි කියලා දෙනවා ජනතාවටත් කියලා දෙන්න පුළුවන් නම් මේ දෙකම ගැන ඒ කියන්නේ යම්කිසි අවධානයක් මේ විශේෂ අවධානයක් යොමු කරන්න. එතකොට අපිට ප්‍රතිකාර කරා නම් මේ මේ රෝගය 100%ක් සුව කරන්න පුළුවන්. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්